ASDJ Education channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපි දාන අලුත්ම video එසැනින්ම බලා ගන්න පුළුවන්. අයිබෝවන් දූල පුතාලා මම ඔයාලට මීට පෙර හීනවන ශේෂ ක්‍රමයේදී වාරිකයක අගය කොහොමද හොයන්න කියලා දුන්නා. ඉතින් අද බලමු කොහොමද මේ හීනවන ශේෂ ක්‍රමයේදීම වාර්ෂික පොලි අනුපාතිකය ඇහුවොත් ගණනය කරන්න කියලා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට වාරිකයක අගය හොයනවා වගේම වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරන ආකාරයත් තහනවා. දැන් මම ඔයාලට මේ යන්නේ ගැටලුවක් තුලින් කොහොමද වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරන්නේ කියලා කියලා දෙන්න. බලන්න මම මේකෙදී අපිට මේ ගැටලුව තුලදී අවශ්‍ය වෙන සංඛ්‍යාත්මක අගයන් රවුම් කරලා පෙන්නන්න. රුපියල් 35000ක් වටිනා අල්මාරිය මුලින් රුපියල් 5000ක් ගෙවා. ඉතිරිය රුපියල් 2240 ගන්න. සමාන මාසික වාරික 15කින් ගෙවා නිම කිරීමට ලබාගත හැකිය. පොලිය හීනවන ශේෂ ක්‍රමයට ගණනය කරයි නම් අය කර ඇති වාර්ෂික පොලි අනුපාතිකයයි අහන්නේ. එහෙමනම් අපි බලමු පියවරෙන් පියවර අර ඉස්සල්ලා වාරිකයක අගේ හෙව්වා වගේම කොහොමද ප්‍රශ්න හතක් ඔස්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ කියලා. අපි ප්‍රශ්න හතක් ඔස්සේ කොහොමද මේ ගැටලුවට පිළිතුරු සපයන්නේ කියලයි බලන්න යන්නේ. නම් මම පළවෙනි ප්‍රශ්නය වශයෙන් දාලා තියෙනවා මොකද්ද? ඉස්සරලම අපි හොයන්නේ ගෙවීමට ඉතිරි මුදල. නම් මේ වටිනාකම තමයි රුපියල් 35000ක මුදල. එහෙනම් මේ 35000ක මුදලෙන් අපි අයින් කරනවා ගෙවපු රුපියල් 5000ක මුදල. එහෙනම් එතකොට මෙතනින් ලැබෙනවා රුපියල් 30000ක් කියලා. රුපියල් 30000. ඊළඟට මම මාසක ණය කොටසයි හොයන්න යන්නේ. අර පෙර වාරිකයක වටිනාකම හෙව්වා වගේ ඒකෙදි මාසක ණය කොටස හෙව්ව ආකාරයටම තමයි අපි මාසක ණය කොටස හොයන්න යන්නේ. එහෙනම් රුපියල් 30000ක මුදල කීයද? රුපියල් 30000ක මුදල අපි බෙදන්නේ වාරික 15ක් 30 ගෙවන නිසා 15. එහෙනම් 15 බෙදීමෙන් ඔයාලට ලැබෙනවා රුපියල් කීයක්ද? 15^2 මෙතන බිංදු 3ක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 2000ක මුදල ලැබෙනවා. ඊළඟට මම හොයන්න යන්නේ වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. මේකෙදි එක වාරිකයක් රුපියල් 2240 2240 ගානේ වාරික 15ක් 30 ගෙවන්නේ. එහෙනම් 15 ගුණ කිරීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. මෙතනදි ලැබෙනවා රුපියල් 33600ක මුදලක් මේකෙන් ගුණ කිරීමෙන්. ඊළඟට ගෙවිය යුතු මුළු පොලිය අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් ගෙවිය යුතු මුළු පොලිය කියන්නේ වාරික ලෙස ගෙවන්නේ රුපියල් 33600යි. මේකෙදි අපිට ගෙවන්න සිද්ධ වුණේ 30000ක මුදලක්. එහෙනම් 33600ෙන් 30000 අයින් කරපුවාම ඉතිරි ටික සේරම වෙන්නේ මේ මුළු පොලිය. එහෙමනම් අපි ගණනය කරමු රුපියල් 33600ෙන් අයින් කරන්නේ කීයක්ද? මේ රුපියල් 30000ක මුදල. එහෙනම් 30000ක මුදල අයින් කිරීමෙන් ලැබෙනවා මෙතනදී 3600ක් කියලා රුපියල් 3600ක මුදල. ඊළඟට අපි නැවතත් මාස ඒකක ගණන අවශ්‍ය වෙන නිසා මාස ඒකක ගණන හොයමු. මතකද සූත්‍රය මොකද්ද? වාරික ගණන ಗುಣ කිරීම වාරික වලට එකතු කියන පිළිතුර දෙකෙන් බෙදෙනවා. එහෙනම් අපි
मेतन दी मासेक गणन सोयमु कोमद होयान्ने वारिक पहलवाई पहलवट मंगिकक एकतु करनवा पहलव एकतु एक मे पिलितुर बेदनवा देके एना मेतन दी वालट वारिक लबेनवा कियाद वारिक देसी याक्यला मेतन कियाद लबेने वारिक एक सिय विस्सा कियला लबेनवा කියද වාරික 120 ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මාස ඒකකයකට පොලිය එහෙනම් මාස ඒකකයකට පොලිය හොයන්නේ කොහොමද අපි දන්නවා මුළු පොලිය කීයද රුපියල් 3600යි මාස ඒකක කීයක් තිස්සේද ගෙවන්නේ 120ක් තිස්සේ එහෙමනම් අපිට එකක හොයන්න මොකද කරන්නේ මෙන්න මේ तुंदास हायसीयक मुदल में होया गत्तु मास एकक एकसिय विस्सें अपिट बेदांड पुलुआ एहमना मास एकक एकसिय विस्सें बेदी में अपिट लबागांड पुलुआ तिहाक कियला में मुकाद्द मास एकक एकट पोलिय रुपियाल तिहाई देन अपी वार्षिक पोली अनुपात के होयाने कोहमद वार्षिक पोली अनुपात के अपिट गांड पुरुवां अपि होयागेन तियेन्ने मसक नाय कोटस दान्नवा मेन्न मसक नाय कोटसट मेन्न मन लियनवा मसक नाय कोटस मे मसक नाय कोटसट अपि दान्नवा मास एककयकट पोलिय मुकद्द लियन्ने मसक नाय कोटसट मास एककयकट पोलिय मेक अनुपात कियाक् कियान्ने प्रतिशतया සියයට 100න් ගුණ කරනවා හැබැයි අපිට මෙතනදි ගැටලුවක් තියෙනවා මේ මාසකට මේක වාර්ෂික කරන්න ඕන නිසා අපි මොකද කරන්නේ මේක 12න් ගුණ කිරීමෙන් වාර්ෂික පොලි අනුපාතිකය ගණනය කරගන්න පුළුවන් එහෙමනම් මේ පිළිතුර සුළු කිරීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් 10% කියලා එහෙනම් මේ තමයි අපේ ප්‍රශ්නයට පිළිතුර මතකද වාර්ෂික පොලි අනුපාතිකය කියන්නේ මේ තියෙන්නේ මාසක ණය කොටස එයා ගෙන් කියද්ද මේ මාස ඒකකයකට පොලිය ගුණ කරනවා 100ට 100න් අනුපාතිකයක් නිසා වාර්ෂික කරන්ඩ 12 ගුණ කිරීමෙන් ඔයාලට වාර්ෂික පොලි අනුපාතිකය හොයාගන්න පුළුවන් එහෙමනම් මන් දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ පෙර ගණනය කරපු ආකාරයට වාරිකයක අගය සෙව්ව අර කුඩා කවියම මේකට ප්‍රයෝගී කරගෙන කොහොමද මේ ප්‍රශ්න හත මතක තියාගන්නේ කියලයි ඔයාලට මතකද වාරිකයක අගය ගණනය කරද්දි කියපු කවිය මොකද්ද ඉතිරි මුදල මසක කොටස මා ඒපෝ මා ඒගා මුළුම පොලිය මුළුම මුදල දැන් සොයන්න වාරික මිල ඕකනේ කිව්වේ දැන් මම මේකේ චූටි වෙනසක් ඇති කරන්නයි යන්නේ මෙතනදී අපි ඉස්සෙල්ලම හෙව්වේ වාර්ෂික පොලිය අනුපාතිකය හොයාදී ඉතිරි මුදල එහෙනම් ඔන්න මං අංක 1 දැම්මා ඊළඟට මසක කොටස හොයාගත්තා දෙවණියට අංක 2 ඊළඟට අපිට හොයන්න සිද්ධ වුණේ මුළුම මුදල එහෙනම් මෙතන 1 2 යට ඉඳන් මෙතනි 3 ඊළඟට මුළුම පොලියයි හෙව්වේ එහෙනම් මම ඒකට දාන අංක 4 මුළුම පොලිය ඊළඟට මා ඒගා මාස ඒකක ගණන හෙව්වේ ඊළඟට මාස ඒකකයකට පොලිය හෙව්වේ එහෙනම් අවසාන වශයෙන් තමයි වාර්ෂික පොලි අනුපාතිකය හෙව්වේ මතකයිද ඉතිරි මුදල මාසක කොටස මුළුම මුදල මුළුම පොලිය මා ඒගා මා ඒපෝ දැන් සොයන්න වාපෝ අනුපාතිකය ඔය ටික මතක තියාගන්න පුළුවන් මේක මතක තියාගන්න අමාරු නෑ 1 2 මෙතෙන්ට ආවා 5 ඉඳන් තමයි 3 4 5 6 අංක යන්නේ සොයන්න අවසානයේ ලියාගත්තහම ඔයාලට මේක ඒ කවිය තුලින්ම මතක තියාගන්න පුළුවන් අමුතුවෙන් කවියක් හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් අපි බලමු 2014
අපොස සාමාන්‍ය පෙළ විභාගයට වාර්ෂික පොලි අනුපාතිකයේ සෙවීම යටතේ දීලා තියෙන ගැටලුව කොහොමද ලකුණු 10ම ලබා ගන්න ඉතාම පහසුවෙන් කියලයි බලන්න යන්නේ. එහෙනම් මේ තියෙන්නේ බලන්න 2017 ඕ ලෙවල් ප්‍රශ්නය. නම් මම මේ ගැටලුව කියවන ගමන්ම මේ ගැටලුවේ තියෙන අපේ ගැටලුව සාදන්න අවශ්‍ය සංඛ්‍යාත්මක අගයන් ටික මෙහෙමම රවුම් කරගෙන යන්න. බලන්න අල්මාරියක් අත්පිට මුදලට ගන්නා විට එහි මිල රුපියල් 30000කි. මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරි මුදල පොලිය සමග එක් වාරිකයා රුපියල් 1100 බැගින් වන සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කළ හැකි පරිදිද මිලදී ගත හැකිය. මෙම ගෙවීම් ක්‍රමය සඳහා පොලිය ගණනය කරනුයේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කරනු ලබන වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න. එහෙනම් මේකට අපි කොහොමද පිළිතුරු සපයන්නේ 2017 කොහොමද මේකෙදි ලකුණු ලබා දුන්නේ කියන එක පිළිබඳව මම ඔයාලට ගැටලුව විසඳන ගමන්ම පැහැදිලි කරන්න. හරි එහෙමනම් අපි බලමු මේ ගැටලුවේ මාකි ස්කීම් එකේ ලකුණු දුන්න ආකාරයටම ගැටලුව විසඳලා ලකුණු දුන්නේ කොහොමද කියලා. බලන්න ඉතිරි මුදල. එහෙනම් අපි ඉතිරි මුදල මේක රුපියල් 30000ක් වටිනා භාණ්ඩයක්. නම් මුලින් ගෙව්වේ රුපියල් 6000ක මුදලක්. එහෙමනම් 6000ක් අපි අයින් කරපුවාම අපිට ඉතිරි මුදල ලැබෙනවා රුපියල් 24000ක් කියලා. එහෙනම් රුපියල් 24000 ලබා ගන්නවට මෙතනදී ලකුණු 1ක ලකුණක් දුන්නේ. ඊළඟට මාසක කොටස. දැන් මේ රුපියල් 24000ක මුදල රුපියල් 24000ක මුදල වාරික 24ක් තිස්සේ ගෙවන නිසා මේක 24න් බෙදීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 1000ක මුදල. මේ රුපියල් 1000ක මුදල ලබා ගන්නටත් ලකුණු දුන්නේ ලකුණු 1ක්. එහෙනම් මේ කොටස සඳහා ලකුණු 1ක් ලබා දුන්නා. ඊළඟට ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල කියන්නේ වාරිකයක වටිනාකම දන්නවා රුපියල් 1100යි. එහෙනම් මේක වාරික 24ක් තිස්සේ ගෙවන නිසා අපිට 24ෙන් ගුණ කිරීමෙන් පිළිතුර ලබා ගන්න පුළුවන් රුපියල් 26400. එහෙනම් 26400ක කියන මුදල ලබා ගැනීමට හැබැයි ඒකක අවශ්‍යයි. ඒකකත් සමග මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕන. එහෙනම් මේ සඳහා ලකුණු 1ක් ලබා දුන්නා. ඊළඟට ගෙවිය යුතු මුළු පොලිය. දැන් ගෙවිය යුතු මුළු පොලිය කියන්නේ මේ ගෙවන මුළු මුදල රුපියල් 26400ෙන් ගෙවන්න ඉතිරි වුණේ 24000ක මුදල. එහෙමනම් ඒක අයින් කර ගැනීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ ගෙවිය යුතු මුළු පොලිය 26400ෙන් අයින් කරනවා 24000ක්. එහෙනම් 24000ක් අයින් කිරීමෙන් මේ ගෙවිය යුතු මුළු පොලිය ලබා ගන්න පුළුවන් රුපියල් 2400ක් කියලා. රුපියල් 2400ක්. මේකෙදි ලකුණු ලබා දුන්නේ මෙන්න මේ අඩු කිරීමේ ගණිත කර්මය ලබා ගන්නවට ලකුණු 1ක්. ඊළඟට මේ රුපියල් 2400 ලබා ගන්නවට ලකුණු 1ක්. ඒ සඳහා ලකුණු ලැබුණා ලකුණු 2ක්. එහෙනම් මේ කොටස වෙනුවෙන් ඊළඟට මාස ඒකක ගණන. මාස ඒකක ගණන කියන්නේ වාරික ගණන ගුණ කිරීම වාරික වලට එකක් එකතු. ඒ කියන්නේ 24ට එකතු කරනවා එකක්. එකතු කරලා දෙකෙන් බෙදනවා. මෙන්න මේ දෙකෙන් බෙදලා පිළිතුර ලබා ගන්න පුළුවන් 300ක් කියලා. මෙන්න මේ 300 ලබා ගන්නවට ලකුණු ලැබුණා ලකුණු 1ක්. එහෙනම් මෙතනදී මේ 24 වරක් 24 එකතු එක බෙදීම දෙකත් සමග 300 කියන පිළිතුර තියෙන්න ඕන මේ ලකුණු
එක ලැබෙන්න නම් ඊළඟට මාස ඒකකයකට පොලිය දැන් අපි දන්නවා මුළු පොලිය වෙන්නේ කීයක්ද 24 2400ක් පොලිය එහෙනම් 2400ක පොලිය ගෙවන්නේ මාස ඒකක 300ක් 30 එහෙමනම් එකක හොයා ගන්න පුළුවන් 300ෙන් බෙදීමෙන් එහෙනම් 300ෙන් බෙදීමෙන් ලැබෙනවා රුපියල් 8ක් එහෙනම් මෙන්න මේ රුපියල් 8 ලබා ගන්නවට ලකුණු ලැබුණා ලකුණු 1ක් එහෙමනම් මේ කොටස වෙනුවෙන් ලකුණක් ලැබුණා ඊළඟට අපේ අවසාන ප්‍රශ්නේ මොකද්ද වාර්ෂික පොලී අනුපාතිකය එහෙනම් වාර්ෂික පොලී අනුපාතිකය කියලා කියන්නේ අපි දන්නවා මාසක ණය කොටසට මාස ඒකකයකට පොලී ගුණ කරන්නේ 100ට 100ෙන් වාර්ෂික කරන්න 12 ගුණ කිරීම ඒක මතක තියාගන්න. එහෙමනම් අපි ලියමු මාසක ණය කොටස හොයාගෙන තියනවා 1000ක්. මෙන්න මාසක ණය කොටස රුපියල් 1000. එහෙනම් මාස ඒකකයකට පොලිය හොයාගෙන තියනවා 8ක්. මෙයව 100ට 100ෙන් ගුණ කරනවා. 100ට 100ෙන් ගුණිතය. දැන් හැබැයි මාසික පොලිය අනුපාතිකය මේක වාර්ෂික කරන්න අපි 12ෙන් ගුණ කළ යුතුයි. ඔන්න 12ෙන් ගුණ කරා. එහෙමනම් 12ෙන් ගුණ කරපුවාම ඔයාලට මෙතනදී පිළිතුර ලැබෙනවා 9.6ක පිළිතුරක් ප්‍රතිශත ලකුණ අවශ්‍යයි. එහෙමනම් මේ විදිහට පිළිතුර ලබා ගන්න පුළුවන්. මෙතනදී මේ කොටස සඳහා ලකුණු කොටස් ලකුණු වශයෙන් ලබා දුන්නේ මෙන්න මෙහෙමයි මෙන්න මේ කොටස ඒ කියන්නේ 100ෙන් 8 ගුණ කිරීම 100ට 100 කියන මෙන්න මේ කොටස සඳහා එක ලකුණක් ලැබුණා 12ෙන් ගුණිතයට එක ලකුණක් ලැබුණා එහෙනම් ලකුණු මේ කොටසට 1යි මේ කොටසට ලකුණු 1යි එහෙනම් පිළිතුරට ලැබුණා ලකුණු 1ක් එහෙනම් මුළු ලකුණු වශයෙන් ලකුණු ලැබුණේ ලකුණු 3ක් කීයද ලැබුණේ ලකුණු 3ක ලකුණක් මේ අවසානයේ මේ කොටස සඳහා ලැබුණා දැන් මුළු ලකුණු ටික එකතු කරොත් ඔයාලට පේනව ඇති ලකුණු 10ක ලකුණක් මේ ප්‍රශ්නයේ වෙනුවෙන් ලැබුණා එහෙනම් මේ 2017 අමාරුයි කියන එසේ ටයිප් ප්‍රශ්නයටයි මේ පිළිතුරු සැපෙන්නේ එහෙනම් මේ එසේ ටයිප් ප්‍රශ්නය සඳහා ලකුණු 10ක් ඉතාම පහසුවෙන් ඔයාලගේ අර කවියත් මතකයේ රඳවා ගනිමින් මේ ප්‍රශ්න 7 ඔස්සේ පිළිතුරු ලිවීමෙන් ලබා ගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා එහෙමනම් පුතේ අද දවසට නියමිත කොටස මම මෙතනින් අවසන් කරන්නම් ඊළඟට අපි බලමු තවත් පොලී ක්‍රමයක් වන වැල් පොලී ක්‍රමය යටතේ කොහොමද අපි පොලිය ගණනය කරන්නේ කියන එක ඊළඟ වීඩියෝව තුලින් එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.